ලස්සන තැනකට තමයි ආවේ. හැබැයි කියන්න තරම් ලස්සන කතා ටිකක් මේ දවස්වල නැහැ. අද නත්තල්නේ. ඒදා මුලින්ම කියන්න ඕනි හැමෝටම සුබ නත්තලක්. වීඩියෝ එක බලන හැමෝටම නත්තල් සමරන නැති. මම බෞද්ධෙක්. හැබැයි මගේ ක්‍රිස්තියානි යාළුවන්ට කිතුණු බැතිමතුන් හැමෝටම සුබ නත්තලක්. ඉතින් සුබ නත්තලක් කිව්වට මේ වසර එතරම් සුබ නැහැ කියලා ඔයාලා දන්නෝ. මේ දවස්වල තෙල් මිල ඉහළ ගිහිල්ලා සෑහෙන ප්‍රශ්න ආර්ථිකය හැරි දරුණුයි. බඩු මිල උස්සනවානේ. ඒ නිසා කොහොම වුණත් මම කල්පනා කරා ඉන්න ගමන් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. අපිට ඇයි එහෙම උනේ? එතකොට සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ ජීවිතයේ අද දවස වර්තමානයේ අවුල් නම් ඒකේ අර්ථය වෙන්නේ මොකක්ද? යාගේ අතීතයේ අවුල් කියලා එකනේ. මොකද අතීතය තමයි හැම වෙලාවකදීම වර්තමානය බිහි කරන්නේ. අතීතයේ සිහිනයක් විතරයි කියලා කිව්වට අතීතයේ ඒ සිහිනේ කොටස් වර්තමානයේ තැන්පත් වෙනවා. ඒ නිසා වර්තමානය හදාගන්න නම් අපි අතීතය හදාගන්න ඕනි. හැබැයි ඒක ප්‍රායෝගික නෑ නේද? අපිට කවදාවත් අතීතය වෙනස් කරන්න බෑ. හැබැයි අපිට වර්තමානය වෙනස් කරලා අනාගතය වෙනස් කරගන්න පුළුවන්. මොකද මේ වර්තමානය තමයි තව සුළු මොහොතකින් අතීතය බවට පත් වෙන්නේ. ඒ නිසා මම මේ කියන්න යන චූටි දේවල් ටික මට කී දෙනෙක් මේක ඇහුවත් කමක් නැහැ. හැබැයි අහන එක්කෙනෙක් හරි මොකක් හරි දෙයක් ගන්නව නම් මට ඒක ලොකු සතුටක් වෙයි. ඒකයි මම මේ වීඩියෝ එක මෙහෙම දාන්න හිතුවේ. මොකද අපි මේ වගේ වීඩියෝ දාන්න නැහැනේ මේකේ. එතකොට කොහොම වුණත් මම කල්පනා කරා අද කාලේ මාතෘකාව සහ ට්‍රෙන්ඩ් එක සහ අපේ ලෝකේ සහ අපේ මේ රට විනාශ වෙන්න අපේ සමාජ සංස්ථාපිතේ විනාශ වෙන්න ලොකුම හේතුව තමයි මිනිස්සු කඩේ යන එක. කඩේ යෑම. එතකොට අවුරුදු 70 ගණනක් තිස්සේ අපේ මිනිස්සු විවිධ පැතිවලට කඩේ ගියා. එතකොට කඩේ ගිහිල්ලා කඩේ යෑම නිසාම ඒ මිනිස්සු වහල් වුණා. අපිත් වහල් වුණා. අපේ අතීතයේ ඉඳපු මිනිස්සුත් වහල් වුණා. ඒ වහල් භාවය නිසා තමයි අද වෙද්දිත් අපිට අපේ රටේ කවුරු හරි මොකක් හරි වෙනසක් කරාට පස්සේ ඒ වෙනස නිසා අපිට වැරද්දක් වෙනවා නම් ඒ වැරද්ද වෙනුවෙන් නැගිටින්න පිරිසක් නැති වෙලා තියෙන්නේ. කොච්චර නැගිටිනවා කියලා කිව්වත් එහෙනම් ඒ නැගිටපු නැගිටිල්ල හැටියට අපේ රට දැන් හිතන්න බැරි තරම් කේතුමති නුවරක් කියලා. ඉතින් කේතුමති එක නෙමෙයිනේ අපි ඉන්නේ. ඔයත් දන්නවා මාත් දන්නවා අපි ඉන්නේ කේතුමති එක නෙමෙයි. ඉතින් මේ කේතුමති නුවර නෙමෙයි. මෙහෙම උනේ ඇයි? අපි කඩේ ගිය නිසා. බලන්න ඉතින් පහුගිය කාලෙම විවිධ කට්ටිය විවිධ පැතිවලට කඩේ යනවා. ඉතින් මේ කඩේ යනවා කිව්වට කවුරු හරි කල්පනා කරන්න ඇති මොකක්ද ඇත්තටම අපි කඩේ යනවා කියන්නේ කියලා. කඩේ යනවා කියන්නේ අපි මේ කවුරු හරි සල්ලි දුන්නට පස්සේ මල්ලක් කරන් කඩේ යන එකටම විතරක් නෙමෙයි. ඒකත් කඩේ යෑමක් තමයි. හැබැයි අපි කඩේ යනවා කියන්නේ අපිටත් කිසි ලාභයක් නැතුව රටටත් කිසි ලාභයක් නැතුව කොහේ හරි ඉන්න මිනිස්සෙක් වෙනුවෙන් අපි අපේ දහඩිය මහන්සිය කැප කරනවා නම් අපේ කාලය කැප කරනවා නම් අපේ ශ්‍රමය කැප කරනවා නම් අන්න ඒකට තමයි අපි කඩේ යනවා කියන්නේ. ඒ නිසා අපි ඒක කළ යුත්තක් නොවන වගේ ආය අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඔයාලට තේරෙනවනේ අපි කාටවත් කඩේ යන්න ඕනේ නැහැ. අපි ඉතින් මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ කඩේ ගියා. අපි තවදුරටත් කඩේ යනවද කියලා ඔයාලා හිතලා බලන්න. එතකොට විවිධ පිළවෙලට බෙදිලා පහුගිය කාලේ අපේ හිත මිත්‍රයෝ, මිත්‍ර පුත්‍ර කලත්‍රාදීන් සියලුම දෙනා විවිධ පැතිවලට කඩේ ගියා. කඩේ ගිහිල්ලා ඔන්න අලුතෙන් දැන් කඩේ යෑමේ රැල්ලක් බිහි වෙලා තියෙනවා. අදත් මිනිස්සු ආපහු පාර කඩේ යන්න පටන් අරන් තියෙනවා. එතකොට මිත්‍රවරුනි බලන්න ඔයාලා කඩේ යෑම ආරම්භ කරන්නේ කොතනින්ද? කොහේ හරි තියෙනවා මොකක් හරි සංගමයක්. ඒ සංගමෙන් කියනවා අපි මේ රට හදනවා. අපේ රට හදන්න ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒක ජාතිවාදී සංවිධානයක් වෙන්න පුළුවන්. නැත්නම් දේශහිතයිසී සංවිධානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජාතිකවාදී සංවිධානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජවාදී සංවිධානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිබරල්වාදී සංවිධානයක් වෙන්න පුළුවන්. ඔය මොන වාදී සංවිධානයකින් උනත් කියනවා නම් අපි අපේ රට හදනවා කියලා. එතකොට මිනිස්සු නිකම්ම එතකොට කට්ටිය වැල නොකඩි ඒ පැත්තට උදව් කරන්න යනවා. අන්න එක තමයි අන්තිමට කඩේ යෑමක් වෙන්නේ. මොකද ඒකෙන් යම් කෙනෙක් වාසියක් ගනිද්දී රටට යහපතක් වෙන්නේ නැහැ. කෙනෙක් තර්ක කරයි මේකෙන් මේ රටට යහපතක් වෙනවා කියලා. කෝවෙච්ච යහපතක්? අතීතේ ඉඳන්ම මේ වගේ සංවිධාන තිබුණා. යහපතක් වුන්නේ නැහැ. එහෙනම් මේක බලන කෙනෙක්ට හරි මම ගොඩක් මේකෙන් මූලික අරමුණු කරගන්නේ අපේ පුංචි දුවදරුවෝ. ඔයාලා පුංචි දුවේ පුතේ ඔයාලා ඔයාලගේ වැඩිහිටියෝ ගියා වගේ කඩේ යන්න පටන් ගන්න එපා. කවුරු හරි ඔයාලට කතා කරයි අපි මෙහෙම සංවිධානයක් තියෙනවා අපිත් එක්ක එකතු වෙලා අපේ රට හදමු කියලා. පුතේ සංවිධාන දාලා රටවල් හදන්න බෑ. සංවිධාන වලින් හැදිච්ච රටවල් ඇති. හැබැයි අපේ රට සංවිධාන වලින් හදන්න බෑ. අපේ රට හදන්න පුළුවන් තනියෙන්. ඔයා හැදෙන්න ඔයාට පුළුවන් ඊට පස්සේ ඔයාගේ මහන්සියෙන් ඔයාගේ වේදමින් රටට දෙයක් කරන්න. එහෙම නැතුව
එකමුතුකම වටිනවා. ඒක මිනිමුතු වලටත් වඩා වටිනවා. හැබැයි අර ඇතුලේ තියෙන්නේ අර සංවිධානය වීම මත තියෙන්නේ ඔයාලා කඩේ යෑමක් විතරයි. ඒ නිසා එකමුතු වෙලා රට හදනවා කියන්නේ මුලින්ම ඔබ හැදිය යුතුයි. ඔබ හැදෙන්න නම් ඔබ ඔබේ කාලේ ඔබ වෙනුවෙන් කැප කළ යුතුයි. ඔබේ ශ්‍රමය ඔබ වෙනුවෙන් කැප කළ යුතුයි. ඔබේ දහඩිය මහන්සිය ඔබ වෙනුවෙන් වැගිරිය යුතුයි. ඔබ වෙනුවෙන් මහන්සි වෙන්න පුළුවන් කෙනෙක්ට අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් මහන්සි වෙන්න පුළුවන්. තමන් ගැන හිතන්නේ නැති කෙනෙක්ට කවදාවත් අනෙක් කෙනෙක් ගැන හිතන්න බෑනේ. ඒ නිසා කිසිම වෙලාවක කිසිම තැනකදී කාටවත් කඩේ යන්න එපා. මේක මේ දේශපාලනික පක්ෂක මොකක් හරි අරමුණක් නිසාවත් මොකකට හරි වැඩ කරන්න එපා කියනවත් කියන කතාවක් නෙමෙයි. හරිම සෝචනීය තත්වයක්නේ අපිට මේ දැන් වර්තමානයේ ඇති වෙලා තියෙන. ඉතින් මේ වර්තමානය අනාගතයේ බවට පත් වෙනවට මම නම් කැමති නැහැ. ඒ නිසා ඔයාලා දැන් හිතාගන්න, ඔබ දැන් හිතාගන්න, ඔබ කාටවත් කඩේ යන්නේ නැහැ. ඔබ ඔබේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා කියලා. පාඩුවේ ඉන්නවා කියන්නේ අපිට ගහලා ගියත්, බැනලා ගියත්, අපිව මරලා දාලා ගියත් කටපියන් ඉන්න එක නෙමෙයි. අපි මුලින්ම අපේ වැඩ ටික කරගන්න ඕනේ. ඒක මමත්වයේ මූලික කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. වරදව වටහා ගන්න එපා. මොකද කාටවත් කිසිම වෙලාවක උදව් කරන්න නැතුව එහෙම ඉන්න එකක් ගැන නෙමෙයි. අපි අනිත් අයට උදව් කරන්න ඕනේ. හැබැයි අනිත් අයට කඩේ යන්න හොඳ නැහැ. එහෙනම් උදව් කරනවා කියන්නේ එකක්, කෙනෙක්ට කඩේ යනවා කියන්නේ තවත් එකක්. ඉතින් ඕක තමයි කියන්න තියෙන දේ සරලවම හරිය. මිනිස්සුන්ට උදව් කරන්න. හැබැයි කොතනෙදිවත් සංවිධාන ගැහිලා නේද, කල්ලි ගැහිලා, කණ්ඩායම් හැදිලා, කල්ලිවාදි වෙලා කඩේ යන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඔබ ඔබේ කාලය, ශ්‍රමය ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් ඔබ වියදම් කරයි, කැප කරයි. ඔබේ අරමුණ ශ්‍රේෂ්ඨ ඇති. හැබැයි ඔබේ අරමුණ එතනින් ඉෂ්ට වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය දේ එතනින් වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය දේ වෙන්නේ නැත්තම් ඔබ ඇයි ඒ වෙනුවෙන් මහන්සි වෙන්නේ? ඔබ මහන්සි වෙන්න ඕනි ඔබට අවශ්‍ය දේ කරන්න. ඔබ කැමති රටක් ඇති මේ හිතේ නේද? මේ රට මෙහෙම වෙන්න ඕනි කියලා ඔබට අදහසක් ඇති. ඒ අදහස සඵල කරගන්න නම් ඔබයි මහන්සි වෙන්න ඕනි. ඔබ තනියෙනුයි මහන්සි වෙන්න ඕනි. කාටවත් කඩේ ගියාට කවදාවත් අපේ හිතේ තියෙන රට අපිට හදාගන්න බෑ. ඒ නිසා මේ එක එකට කඩේ ගිහිල්ලා අපේ රට, ඔබේ රට, මගේ රට, මේ අපි හැමෝගෙම රට විනාශ කරන්න ලෑස්ති වෙන්න එපා. මේ පාරවත් නේද? මේ පාරවත් කියන්නේ මේ ඡන්දයක් ගැන නෙමෙයි. මේක බලන මොහොත ඉඳන්, අද නත්තල්නේ, නත්තල් දවස් ඉඳන්වත් ඔබ පුරුදු වෙන්න, ඔබ පටන් ගන්න, ඔබේ වැඩපිළිවෙල ඔබ තනියෙන් කරන්න. කොහෙවත් සංවිධාන වලට බැඳිලා වහල්ු වෙන්න එපා. වහල්ු කියන්නේ අන්න ඒ වගේ මිනිස්සුන්ට. වහල්ු කියන්නේ තමන්ගේ නේද, තමන්ගේ අනුගාමිකයා වැරද්දක් කරත් ඒ වැරද්ද වැරද්දක් විදිහට නොදකින මිනිස්සුන්ට. එහෙනම් ඔබ වහලෙක් වෙන්න එපා. නිවහල් වෙන්න. මේක නිවහල් රටක්, නිවහල් දේශයක්. තාමත් අපේ රටේ මිනිස්සුන්ට තනියම නැගිටින්න ඉඩකඩ තියෙනවා. තාමත් අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ තියෙන මානව අයිතිවාසිකම් තියෙනවා. ඒ නිසා ඔබ නිවහල් විදිහට ජීවත් වෙන්න කාටවත් කඩේ යන්න එපා. ඕක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ඔය ටික කියලා මම යනවා වනගත වෙන්න. මොකද මට සිද්ධ වෙයි සමහරට තව ටික කාලෙකින් වනගත වෙන්න. ඒ නිසා මම පොඩ්ඩක් පුරුදු වෙන්න යනවා. එහෙනම් ඔයාලා හොම ඉන්න. මතක් කරන්න ඕනි අපේ නයිට් මෝඩ් එකේ රුවන් වෙල්ල වීඩියෝ එකක් දාලා තියෙනවා. ඊට පස්සේ පොල් ගහ වෙල වීඩියෝ එක ගිය මාසේ දැම්මා. ඒ දෙකත් බලන්න. මතක ඇතුව අපිව subscribe කරන්න කැමති නම්. එතකොට මේක කරේ දිගටම කියන්න අවශ්‍ය දේවල් ටිකක්. ඒ කියන්නේ හිතේ කැකෑරන දෙයක් නෙමේ කිව්වේ. ඒ නිසා මේක අහලා කාගේ හරි හිත රිදුනනම් මං කාගෙන්වත් සමාව ඉල්ලන්නේ නැහැ. හිත හදාගන්න. මම යනවා එහෙනම් වනගත වෙන්න. සුබ දවසක්. ගියා අපට ඉන්න තමා වෙන්න ඉන්න හිතන රටක්.